දැන් ආණ්ඩුවට අඩියක් පස්සට තියන්න වෙලා තියෙනවා. මේ සමාජයේ පුරාම ත්‍රස්තවාදී වැළැක්මේ පනතට වගේම මේ අත්නොමතික අත්අඩංගුවට ගැනීමට එරෙහිව ගිය අකණ්ඩ අරගලය ඇතුලේ ආණ්ඩුවට අඩියක් පස්සට තියන්න වෙලා දැන් නිදහස් කරන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට අපි දන්නවා පහුගිය කාලේ අපි අකණ්ඩ අරගලයක් අරගෙන ගියා. මේ රටේ ජනතාවගේ ප්‍රශ්න, දැවෙන ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, දුෂ්කර කොන්දේසි, අවම වශයෙන් ජීවත් වීමේ කොන්දේසි හරි සපුරන්න ඕන කියන නිල්ලීමත් එක්ක ගෝඨාභය රාජපක්ෂ පළවා හැරීම සඳහා අකණ්ඩ අරගලයක් අපි අරගෙන ගියා. ශිෂ්‍ය ව්‍යාපාරයේ වගේම මේ රටේ වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, බහුජන සංවිධාන සියල් එකතු වෙලා කරපු අරගලයක් ඇතුලේ මහජන බලයේ ඉස්සරහා තක්කඩි ආණ්ඩුවකට දන ගහන්න වෙලා ගෝඨාභය රාජපක්ෂට ගෙදර යන්න වුණා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂර මහින්ද රාජපක්ෂර බැසිල් රාජපක්ෂරට අකුලගෙන ගෙදර යන්න උනාට පස්සේ ඒ මහජන බලයේ ඉස්සරහා දන ගහනව වෙනුවට ආණ්ඩුව මොකද කරේ? තක්කඩියෙක් ජනාධිපති පුටුවේ ඉඳගෙන මෙන්න රට කරන්න ඕන කියලා වහසි බස් දොඩාගෙන එක එක දේවල් කරගෙන යනවා. එක එක ප්‍රතිඵලයක් විදියට තමයි අපි අත්අඩංගුවට ගත්තේ. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට වගේම මේ රටේ සටන් කරන ජනතාවට මර්ධනය අරගෙන ආවේ. හැබැයි ඒ මර්ධනය ඇතුලේ ඒ මර්ධනය පරාජය කරන්න සමත් වෙලා තියෙනවා මේ රටේ ජනතාව. ඒ වගේම ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරයේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ මූලිකත්වයෙන් ඒ වගේම ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණු නීතිඥ සහෝදරරු දහස් සංඛ්‍යාත ගණනකගේ, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් සිය ගණනකගේ, වෘත්තීය සමිතී ක්‍රියාකාරීන් දහස් ගණනකගේ අකණ්ඩ මැදිහත් වීමක් ඇතුලේ ඒ වගේම එක පෝස්ට් එකක් හරි මේ මර්ධනයට එරෙහිව ශ්‍රියා කරලා සටන් කළපු මේ රටේ ජනතාව ඉස්සර ආණ්ඩුවට දන ගහන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා අපේ ප්‍රශ්න එකක්වත් තාම විසඳිලා නැහැ. අපේ ප්‍රශ්න එකක්වත් විසඳිලා නැහැ. දැන් ඔය ඉස්සරහට ඡන්දේ තියාගෙන ඊළඟ දවසේ මොනවා හරි විදියට ඡන්ද ප්‍රතිඵලයක් ආවා කියලා ආණ්ඩුව ටැල්ඩින්ගේ පුදුම වහනවත්, රටේ ජනතාව ටැල්ඩින්ගේ පුදුම පහනවත් හම්බෙන්නේ නැහැ මේ ප්‍රශ්නේ විසඳන්න. අපි දන්න උසස් පෙළ ශිෂ්‍යයන්ට තමන්ගේ විභාගෙ ටික කරගන්න අදාළ විදුලි පහසුකම් ටික නැහැ. රටේ ජනතාවට තුන්වෙල කණ්ඩ විදියක් නැහැ. අපි සිරගත වෙලා ඉදදි දහස් සංඛ්‍යාත සිරකරුව අපිට හම්බුණා. අපි ඔවුන්ගේ කද්දකින් බෙදාගත්ත ඔවුන්ගේ ජීවිතේ කොහොමද කියලා බන්ධනාගාර නිලධාරී සිය ගණනක් අපිට හම්බුණා. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ප්‍රශ්න තාම විසඳිලා නැහැ.
හැබැයි බදු පිට බදු ගහගෙන ආණ්ඩුව මේ රටේ ජනතාව වලපල්ලට දක්කගෙන යනවා. ඒ නිසා අපි ලෑස්ති නැහැ මේ ආණ්ඩුව ඉස්සරහා දන ගහන්න. අපි කියන ආණ්ඩුවට මේක අරගලයේ තවත් ආරම්භයක්. ඒ නිසා මහජන බලය කියන්නේ මොකද්ද කියන එක අපි ඉස්සරහට පෙන්වන්නම්. ඒ වගේම ආණ්ඩුවට ඕනකම තිබුණේ අපිව ඉර කරලා ඝාතනය කරන්න පුළුවන් නම් ඝාතනය කළා දාන්න. ඒවට සැලසුම් කොහොමද උනේ, කොහොමද සකස් උනේ, මොන තැන්වලට තරන් ගියේ කියන සියල්ල හෙට දවසේදී අපි මාධ්‍ය හමුවක් අරගෙන නම්ගම් එක්ක එලි කරනවා. ආණ්ඩුවේ සැලසුම් කරපු සියලු දේවල් එලි කරනවා. බොරු සාක්ෂි දීලා ත්‍රස්තවාදී වැළැක්වීම පනතින් මාස ගණන් අපි විහිර කරපු නිලධාරීන්ට විරුද්ධව අපි ගන්න ඕන ක්‍රියාමාර්ග සියල්ල ගන්නවා. ඒ නිසා මේ අරගලේ අපි නිදහස් කර ගැනීම සඳහා මේ රටේ සියලු දෙනා දහස් සංඛ්‍යාත ජනතාව සම්බන්ධලා කරපු අරගලයට අපි ශිෂ්‍ය ව්‍යාපාරයේ දිරිසනමා සියලු දෙනාට ආචාර්ය කරනවා. මේ අරගලේ නව ආරම්භයක් එක්ක ඉස්සරහට යනවා. අපි ආණ්ඩුවට කියනවා බය වෙලා ඉන්න.